අයිබෝන් කියලා පිළිගන්න මේ වීඩියෝ එකටත් මේ වීඩියෝ එකෙන් අප බලමු ගෙදරක වගේ කොළම් මෙයා ඩිසයින් කරනකොට ඒක තියෙන්න ඕන බේසික්ම රූල් ටික මොනවද කියලා. ඒ කියන්නේ සම්තුෂ්ට වෙලා තියෙන්න ඕන කාරණා ටික මොනවද කියලා. මේ රූල් වලට ඩිසයින් කරපු කොළම් එකක් අපිට නිවස එකදී සාමාන්‍යයෙන් විශේෂ අවස්ථාවල් කියලා දක්වලා නැත්නම් අපිට පාවිච්චි කරන්න පුළුවන් ඕනෙම තැනකට. විශේෂයෙන් තට්ටු දෙක වගේ නිවස කරන මේ වගේ කොළම් එකක් හොඳටම ප්‍රමාණවත්. පළවෙනි කාරණය තමයි ඒකේ සයිස් එක අඟල් 9x9 වගේ වෙන්න ඕනේ. ඒ වගේම දෙවෙනි කාරණය තමයි ඒකේ සිරස් හතර කම්බි හතරක් යන්න ඕනේ. ඒකේ ඩයමීටර් එක 12 mm වෙන්න ඕනේ. ඒ වගේම RB500 නිව්ටන් වර්ග මිලිමීටරේට ස්ට්‍රෙන්ත් එක තියෙන කම්බි වලින් අපි කම්බි ගන්න ඕනේ. ඒ වගේම SLS සහතිකයේ තියෙන කම්බි ගන්නවා නම් තවත් හොඳයි. තුන්වෙනි කාරණේ තමයි අපි grade 20 කොන්ක්‍රීට් අනිවාර්යයෙන් භාවිතා කරන්න ඕනේ මේ වගේ කොළම් එකක් ඩිසයින් කරනකොට. ඒ කියන්නේ 1ට 2ට 4 කළු ගල් වල සයිස් එක අඟල් 3 කාල වෙන්න ඕනේ. කළු ගල් වල සයිස් එක මිලි 19ක් වෙන හින්දා මෙන්න මේ ක්ලියර් කව එක ඊට වඩා අනිවාර්යයෙන් වැඩි වෙන්න ඕනේ. නැත්නම් කොන්ක්‍රීට් වලට මේ ස්පේසින් එක අතරින් පල්ලෙහාට බහින්න වෙලාව හනිකොම් ඇති වෙන්න පුළුවන්. හතරවෙනි කාරණේ තමයි කොළම් දෙකක් අතර උපරිම දුර මීටර් 5ට වඩා වැඩි වෙන්නේ නැති වෙන්න අපි තියාගන්න ඕනේ. පස්වෙනි කාරණේ තමයි ස්ටිරප්. ස්ටිරප් දානකොට අපි මිලිමීටර් 6 කම්බියෙන් දාන්න ඕනේ. ඒක සෙන්ටර් ටු සෙන්ටර් දුර 150ක් වගේ තමයි තියාගන්න ඔනේ. හොඳයි, මේ වීඩියෝ එකෙන් ඔය කට්ටියට කොළම් එක ඩිසයින් කරනකොට සම්තුෂ්ට වෙලා තියෙන්න ඕනේ කාරණා ටික පැහැදිලි වෙන්නේ නැති කියලා මම හිතනවා. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා යාළුවන්ට බලන්න ෂෙයා කරන්න මතක් කරන්නත් එපා. ඒ වගේම මේ වගේ වීඩියෝ දෙකටම බලන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. තවත් මේ වගේ වීඩියෝ එකකින් අපි නැවත හමු වෙමු.